අද ඇත්තම මොකද්ද මේ අරලේ ගාමන්දිරේ තිබුණේ? අද තිබුණේ group meeting එක තිබුණේ. ඒකට සම්බන්ධ වෙලා තමයි මේ සීරු දෙන ඇලියට ආවේ. ඉතින් අද group meeting එක තමයි තිබුණේ අද. විශේෂයෙන්ම රැස්වීමේදී මොනවද ඔබතුමාලා අද සාකච්ඡා කළේ? අද සාකච්ඡා කළා බොහෝ කරුණු සාකච්ඡා කළා. ඇත්තම දයා ගමගේ මහත්මයා එතුමාගේ සෙමන ගල පැලවත් සීනි කම්මල පවරා ගැනීම ගැන කතා කළා. බොහොම බොහොම සංවේදී කතාවක් කළා. ඔහුගෙන් ඒක බලෙන් ගත්ත එක, ඒ වගේම ඔහුට ඒ කාලේ කරපු හිරිහැර ගැන බොහොම සංවේදී දීර්ඝ කතාවක් කළා. ඔහුගේ හුක් වගාවට හිතපු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහත්මයා තලගොයගේ පිටේ මේ ගින්දර අවුලලා පෙට්‍රල් දාලා ගින්දර අවුල්ලා මේ ඒ වගාව මැදින් ගිහිලා මුළු අක්කර ගානක් විනාශ කරපු එක, මේ අක්කර ගානක් විනාශ කරපු එක ගැන මේ බොහොම සංවේදී කතාවක් කළා. ඊට පස්සේ එතුමාට මහින්ද රාජපක්ෂ මහත්මයා දයාගමගේ මහත්මයාගේ අක්කට දුරකථනයෙන් කතා කරලා එන්න කිව්වයි කියන එක, ඒ පැත්තට එන්න අපි මේක ඔබට ලබා දෙන්නම් කියලා ඔහුට ආරාධනා කරපු ඒවා, ඒත් නොගිලා හිටිය එක. ඒ වගේම ගරු අගමැතිතුමා ප්‍රකාශ කළා සිංහල ව්‍යාපාරිකයන්ව වැඩි වශයෙන්ම ආරක්ෂා කරන්න ඕන කියලා. 57න් පස්සේ සිංහල ව්‍යාපාරිකයන්ව රැකගත්තේ නැහැ හිටපු කිසිම ආණ්ඩුවක්. ඒ ගැන විශාල වශයෙන් කතා කළා ගරු අගමැතිතුමා. මේදී විශේෂ දේවල් කතා කළේ මේ නීතිය නවන එක ගැන කතා කළා. ඒ කියන්නේ පහුගියටගේ නීතිය නවනවා කිව්වේ හිටපු කවුද අපේ පොලිස්පතිතුමා, කවුද අපේ පූජ්‍ය ජයසුන්දර මහත්මයා. නමුත් පූජ්‍ය ජයසුන්දර මහත්මයා දැන් නැහැ. නමුත් පූජිත මහත්මයා නැති කාලෙත් දැන් නීතිය නවනවා. මොකද මිනිවංගඩ ප්‍රදේශයේ මදුආද මාධවහ මහත්මයා අත් මුළු ලංකාවම ලෝකෙම දැක්කා. ඒකට සම්බන්ධව මිනිවංගඩ කඩ ගිනි තියෙන තැන ඉඳන් ඇවිදන් එනවා. ඒ වගේම CCTV කැමරාවල සිල්ලු දෙ සටහන් වෙලා තියෙද්දි නීතිපති දෙපාර්තමේන්තුවේ කියනවා කිසිම සම්බන්ධයක් නැහැ කියලා. ඉතින් ජජ්මන්ට් එක දෙනවා. ඉතින් එවැනි නීතිය නැවිල්ලක් පූජ්‍ය ජයසුන්දර මහත්මයා නැති තැනක් දැන් තියෙනවා කියන එක ගැන කතා වුණා. බොහෝ මන්ත්‍රීවරු චෝදනා කළා මේ වගේ සාක්ෂි තියෙද්දි ඇයි මේ අයව අරුගානේ ප්‍රශ්න කිරීමටත් අත්අඩංගුවට ගන්නේ නැත්තේ කියලා. මුලින්ම ඔහු ගිහිල්ලා තිබුණා ප්‍රශ්නවලට මේ පරීක්ෂණයට ගිහිල්ලා තිබුණා. ඊට පස්සේ අද වෙනතුරු හැංගිලා ඉන්නවා. අපේ පොලිසිය මොකද්ද කියලා අහනවා. ඇහුවා මන්ත්‍රීවරු ලංකාවේ ඇතුලේ හැංගිලා ඉන්න මේ පුද්ගලයාව ප්‍රශ්න කිරීමකටවත් ගන්න බැරිව මේ මන්ත්‍රීවරුතුමාව. ඉතින් කවුද නීතිය නමන්නේ කියලා. එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු ගැන අද සාකච්ඡා කරා කියලා අපිට දැනගන්න හම්බුණා. මොනවද සාකච්ඡා කළේ? සාකච්ඡා කළා. ඉතින් මොකද ගරුතර මහ සංඝරත්නයේ බොහෝ විට චෝදනා කළා කිව්වා එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවෙන් බුද්ධ ආගමට උණු කෙනෙහිලිකම් ගැන ගරු අගමැතිතුමා කිව්වා විශේෂයෙන් ප්‍රකාශ කරන්න කියලා. මේ ආණ්ඩුව තමයි තරම් බුද්ධ ආගමට බිලියන 2ක මුදලක්, කෝටි 2000කට වැඩි මුදලක් වියදම් කරලා තිනවා කියලා බුද්ධ ආගමට. ඒක කවුරුත් කියන්නේ නැහැ. ඒක ගත්ත සමහර ස්වාමීන් වහන්සේලාත් ඒක ගනිමින් මේ අපිට මුකුත් කළේ නැහැ කියන එක ගැන කනගාටුවෙන් කතා කළා කියලා කිව්වා. ඉතින් මේ බුද්ධ ආගමට වැඩියෙන්ම වියදම් කරලා තියෙන්නේ මේ ආණ්ඩුව කියලා අගමැතිතුමා කියලා කියන දුන්නා. පක්ෂයේ දැන් ඉස්සරහට ඉදිරි මැතිවරණ සහ ඉදිරි දේශපාලන කටයුතුට මුහුණ දෙන්නේ ඒ පිළිබඳව යම් සාකච්ඡා වුණා කියලා අපිට දැනෙනවා. මම ජනාධිපති අපේක්ෂකතුමා ගැන කිසිම දෙයක් කතා වුණේ නැහැ. ඒ කියන්නේ අහද්දි රංග බණ්ඩාරමැතිතුමා කිව්වා ජනාධිපති අපේක්ෂකතුමා ගැන එක එක්කෙනා හිතුව තැන එක එක නම් කියනවා. උතුර ගරු අගමැතිතුමා කිව්වා කිසිම කෙනෙක්ගේ නමක් කියන්න හදිස්සි වෙන්න එපා. තාම ජනාධිපතිවරණයක් නිවේදනය කරලා නැහැ. ඒ වෙලාවට අපි බලමු ඒක. කාගේවත් නමක් කියවුන්නේ නැහැ. කාගේවත් නම කාටවත් කියන්නත් එපයි කියලා කිව්වා. මම කියන්නේ ඒක ඉතින් පක්ෂයක් විසින් ගන්න ඕනද තීන්දුවක්. දැම්ම ඒකට හදිස්සි වෙන්න ඕනේ නැහැ. අපේක්ෂකයන්ට සුදුසුකම් තියෙන බොහෝ දෙනෙක් අපේ පක්ෂේ ඉන්නවා. ඉතින් එක්කෙනෙක් කියලා නැහැ. අපි බලමු මේ ජනාධිපතිවරණයක් නිවේදනය වුණාම කවදාද කියලා. මේ වෙනකොට දැන්
ජිල්ලා අවශ්‍යයෙන් මුස්ලිම් අමාත්‍යවරුන්ට නැවත අබිදුර බාර ගන්න කියලා භික්ෂුන් වහන්සේලා යෝජනා කරනවා. ඒ ගැන අද කතා වුණේ නැහැ. මුස්ලිම් ඇමතිවරු සීල් දා හිටපු ඇමතිවරු ඇවිල්ලා හිටියා. නමුත් ඒ ගැන අද සාකච්ඡා කළේම නැහැ. ඒක මාතෘකාවට ආයෙම නැහැ. නමුත් දැන් මේ ඇමතිවරු කීප දෙනෙක් විතරක් ඉදිරිපල අසුන් වල ඉන්නත් කීප දෙනෙක් පසු වෙලට යන්නත් මේ දැන් මේ ආසන පනවන්නත් කටයුතු කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවද? නැහැ. මුකුත් ඒ ගැන ඒ සියලු දෙනා ඇවිල්ලා හිටියේ නමුත් ඒ මයිකාද මාත්‍රකාවට ආවේ නැහැ. තීරින්කාර සභාව ඉදිරියට පවත්වාගෙන යනවාද? අවශ්‍යතාවය අනිවාර්යයෙන්ම මම හිතනවා තීරින්කාරක සභාව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක තියෙන්න ඕන දෙයක්. ඒකෙන් අර ගරු අජිත් මනප්‍රිය මැතුමා කිව්වා වගේ ඒකෙදි ලංකාවේ බදු ගෙවන ජනතාවට අයිතියක් තියෙනවා. රටේ මොනවද උනේ මේක මහා ලොකු විනාශයක්. ඒ කියන්නේ 250 300කට අතර ජනතාවක් අහිංසකම ජනතාවක් මැරුණු සිද්ධියක්, ඛේදවාචකයක්. මේකෙදි කවුද කර ඇරියේ, කවුද දැනගෙන නිකන් හිටියේ, කවුද පිටරට ගියේ, කවුද පිටරට ගිහිල්ලා ආවේ නැත්තේ, කවුද ලියුම් යැව්වේ, ඒ ලියුම් යවලා ගණන් ගත්තේ නැත්තේ, මේ සියලු දේවල් ගැන අපිට දැනගන්න ජනතාවට දැනගන්න අයිතියක් තියෙනවා. මම දන්නේ ඒකට විරුද්ධ වෙන්නේ ඇයි කියලා. කවුරු හරි විරුද්ධ වෙනවා නම් තීරණකාරක සභාවට, ඒ කියන්නේ ඔහු ඍජුව හෝ වක්‍රාකාරව මේ මහා ඛේදවාචකයට සම්බන්ධයි. ඒ හින්දා ජනතාවට මේක ලයිව් පෙන්වන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මාධ්‍ය වේදින්ට මේක අනාවරණය කරන අවස්ථාවක් දෙන්න. එතකොට මෙතන ටීස්බුල්ලා එන්න ඕනේ, විශාත් බදුදීන් මහත්මයා එන්න ඕනේ, එතකොට පූජේ ජයසුන්දර එන්න ඕනේ, හේමසිරි ෆරෑන්ඩු එන්න ඕනේ, එතකොට CID එකේ ස්ටේට් ඉන්ටෙලිජන්ස් සර්විස් එකේ මේ සියලුම බුද්ධිංශ නිලධාරීන් ඇවිල්ලා බදු ගෙවන ජනතාවට කියන්න ඕන කාටින්ද මේ වරද සිද්ධ වුණේ. ඉතින් ඒක ඒ වගේම මේ ලියුංගියේ හිටපු ජනාධිපතිවරුත් මෙතනට එන්න ඕන. අධිකරණයේ සමහර විනිසුරුවන්ට මේක ගිහිලා තියෙනවා මේ ලියුම. ඒ හින්දා හිටපු ජනාධිපතිනිය ඉන්න ඕනේ, හිටපු ජනාධිපතිතුමා එන්න ඕනේ. මොකද ඔවුන්ට පවා මේ ලියුම ගිහිලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ඒ සියලු දෙනා ඇවිල්ලා කියන්න ඕනේ ඇයි ලියුම හම්බෙලත් මගේ PSO කියලත් මම මේක ජනතාවට කිව්වේ නැත්තේ ඇයි කියන එක ඒගොල්ලෝ කියන්න ඕනේ. ඇමතුමා දැන් ඔබතුමා රංජන් රාමනායක ඇමතුමා යථාර්ථවාදී දේශපාලන දේශපාලකෙක්ද? ඔබ මේ කිව්වේ ඇයි? දැන් මේ වෙනකොට රට ගෙනියන්න තියෙන මැතිවරණයක් එන්න සුළු කාලයක් තියෙනවා. නමුත් අගමැතිතුමා සහ ජනාධිපතිතුමා අතර යම් යම් දේවල් තියෙනවා නම් ඒවා මකාගෙන ඉදිරියට වැඩ කටයුතු කරන්න අගමැතිතුමා සූදානම් කියලා ඔබතුමාට වැටහෙනවද? ඔබතුමා ඒ ගැන කතා කරාද? මොකද ඉදිරි තත්ත්වය? ඇත්තම ඔබ කියන ප්‍රශ්නේ හරි. මේ දෙදෙනාගේ මේ විරසකය, මේ දෙදෙනා දෙපැත්තට ඇදීම ලෝකෙ කොහොත් වෙලා නැහැ. ලෝකෙ කොහොත් අගමැතිතුමා එකපාරක ජනාධිපතිතුමා එකපාරක යන්නේ නැහැ. මොකද 162 මාර්ග ජනතාව ඡන්දෙ දුන්නේ මේ දෙදෙනාම එකට යන්න, එකට මේ ගමනක් යන්න. ඉතින් කෘත්‍යාධිකාරී මේ තීරණකාරක සභාවට එන්නේ නැහැ, කැබිනට්ව පවත්වන්නේ නැහැ, ඒ වගේ දේවල් කියන එක රටකට හොඳමදි. ආයෝජකයෝ එන්නේ නැහැ එමුණාම. ඉතින් ඇත්තරම මේක අර මූණ එක්ක තරහ වෙලා නැහැ කපා ගන්නවා වගේ වැඩක්. ඉතින් මේ දෙදෙනා කෘතහස්ත පරිපූර්ණ සහ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෝ හැටියට පොඩි ළමයි දෙන්නෙක් වගේ මෙතන හැසිරෙන එක හොඳමදි. මම මේ මම අලුතෙන් දේශපාලට ආපු පුද්ගලෙක් හැටියට කියන්නේ. අගමැතිතුමා ජනාධිපතිතුමා එකට ඉන්න එපායි. ඒ දෙදෙනානේ ජනතාව පත් කරේ. ඒ හින්දා මේ පොඩි ළමයි වගේ අපි එන්නේ තරහ වෙලා මට එන්න බෑ, අනේ මේ එයා ඉන්නව නම් මම එන්නේ, ඒව නොකිය මේ ජනතාවගේ උත්තරීතර මහා දූර දරණ අය එකට එකතු වෙලා මේ වගේ දේවල් වලදී එකට එකතුලා වැඩ කරන්න ඕනේ. මම කියන්නේ ඒක වියුතේ ඒක මාධ්‍ය වේදින අහනා වගේම රටේ ජනතාවම අහන ප්‍රශ්නයක්. මොකද එහෙම තරහ වෙලා එහෙම කියන්නේ අම්මටයි තාත්තටයි තරහ වෙලා ගියක් රන් කරන්න බෑ. හරි, බොහොම ස්තුතියි. ඕකේ, ජයවා. හරිනේ. Thank you.